අපේ ජීවත්වන පරිසරයෙන් ඊතරම දකින්න ලැබෙන පක්ෂියෙක් තමයි මේ කපුටා කියලා කියන්නේ. අවලස්සන පෙනුමක් වගේම අසුන්දර කටහඬක් තියෙන කපුටාගේ හැසිරීමත් ඒ තරම් යහපත් නෑ. කපුටා සහ කේජු කතන්දරෙදි කපුටා මෝඩ පක්ෂියෙක් විදිහට මතයක් ගොඩනගලා තියෙනවා. ඒත් මේ දේ කිසිදු සත්‍යතාවයක් නැහැ. ඒ කපුටා ලොව සිටින බුද්ධිමත් පක්ෂීන් කීප දෙනා අතරට අයත් වෙන නිසායි. කපුටාගේ බුද්ධිමත් බව පෙන්වීම සඳහා හොඳම උදාහරණ පහක් තමයි අද අපි වීඩියෝ එකෙන් අරගෙන ආවේ. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩියෝ එකට යමු. කපුටන් මිනිසුන්ගේ මුහුණු මතක තබා ගනි. කැලිෆෝනියාවේ හැම්බෝල් විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් සිදු කරපු පර්යේෂණයකින් තහවුරු වුණේ කපුටන් මිනිසුන්ගේ මුහුණු මතක තබා ගන්නා බවයි. මේකට සහභාගී වුණු කණ්ඩායම කොටස් දෙකකට බෙදිලා කණ්ඩායම් දෙක වෙස් මුහුණු වර්ග දෙකක් පැලඳගෙන කපුටන් ඉන්න ප්‍රදේශයකට ගියා. මේකෙන් එක කණ්ඩායමක් කපුටන් අල්ලගෙන උන්ට කරදර කරන්න උත්සාහ කළා. අනිත් කණ්ඩායම කපුටන්ට කිසි කරදරයක් නොකර උන් මගහරිමින් ගමන් කළා. මේකෙදි කපුට ප්‍රතිචාර දක්වපු විදිය මෙයාල සටහන් කරගත්තා. ඊට සති කීපයකට පස්සේ මෙයාලා ඒ ප්‍රදේශයට ආයෙත් ගිහින් බැලුවා. එතකොට හරි අපූරු දෙයක් තමයි දකින්න පුළුවන් වුණේ. කපුටන් ඇල්ලීමට ගිය පර්යේෂක පිරිස දුටු විට කපුටන් ඔවුන්ට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කළා. ඒත් අනිත් වෙස්මුණු පැන් සිටි කණ්ඩායමේ පර්යේෂකින් දුටු විට කපුටන් සාමාන්‍ය විදිහට හැසිරුණා. මේකෙන් පස්සේ පර්යේෂක කණ්ඩායම නිගමනය කළා කපුටන්ට මිනිසුන්ගේ මුහුණු මතක තියාගන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම තමන්ට කරදර කරන්න එන මිනිස්සුන්ගේ මුහුණු කපුටන් මතක තියාගන්නවා. කපුටා ආහාර සංවාද තැබීමට දක්ෂයෙක්. කපුටෙක් යම්කිසි ආහාරයක් අනුභව කරන විට කලබලයෙන් මෙන් වටපිට බලන ආකාරය ඔබ හොඳින්ම දැක ඇති. කපුටා එසේ වටපිට බලන්නේ ඌ ආහාර ගන්න ආකාරය වෙනත් කපුටෙකු හෝ සතුරු පක්ෂියෙකු බලා සිටිනවාද යන්න සැකහැර දැනගැනීම සඳහායි. එහිදී වෙනත් පක්ෂියෙකුගෙන් තර්ජනයක් එල්ල වෙනවා නම් කපුටා ආහාර තම පිහාට තුළ සූක්ෂම අයිරින් සංගව ගන්නවා. ඉන්පසු සතුරා මුලා කිරීමට එම ආහාර වෙනත් ස්ථානයක සංගවන අයිරින් ව්‍යාජ රඟපෑමක් කරනවා. සතුරා රැවටුණු බව තහවුරු කර ගැනීමෙන් පසු එම ස්ථානයෙන් පලා ගොස් ආරක්ෂිත ස්ථානයක ආහාර සංගවා තබනවා. ඒ පසු එම ආහාර පරිභෝජනය කිරීමේ අරමුණ ඇතුවයි. ඒ කපුටා සතුව තිබෙන අපූර්ව ලක්ෂණයක් බව පක්ෂි විද්‍යාඥයින් පෙන්වා දෙනවා. කපුටන්ට මෙවලම් සෑදීමේ හැකියාව තිබෙනවා. මෙවලමක් නිර්මාණය කිරීමට නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතුයි. නව කැලිඩෝනියානු කපුටු විශේෂයට එම හැකියාව තිබෙන බව සත්ව විද්‍යාඥයින් අනාවරණය කරගෙන තියෙනවා. එහිදී උන් කුඩා කම්බිවල අගනමා කොකුමෙන් සාදාගෙන විවිධ දේවල් එහා මෙහා ගෙන යන අයුරු නිරීක්ෂණය කරන්න පුළුවන්. එක් අවස්ථාවක සීඩනේ ලුන්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමකට දැක ගැනීමට ලැබුණේ කපුටන් දෙදෙනෙකු කම්බිකොකු භාවිතා කරමින් තරමක් විශාල ලී කැබැල්ලක් වෙනත් තැනකට ගෙන යාමට උත්සාහ දරන ආකාරයයි. ඒ වගේම කපුටන් කුඩා ලී කැබලිගෙන ඒවායේ පොතු ඉවත් කර අග තියුණු ලෙස උල් කර ගන්නවා. උන් එවැනි මෙවලම් භාවිතා කරන්නේ ලී සිදුරු වල ඇතුළත සිටින කුඩා සතුන් ඉවත් කිරීම සඳහායි. කපුටන් නිවාස සෑදීම සඳහා හොඳින් වැඩුණු ගසක ඉහළ අත්තක් තෝරා ගැනීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන දෙයක්. එහිදී නිවස සෑදීමට අවශ්‍ය කුඩා ලී කැබලි, වැල්, නූල් ආදී ගෙන යන්නේ එවැනි මෙවලම් වල ආධාරයෙන් වීම විශේෂත්වයක්. පණිවිඩ හුවමාරු කර ගැනීමට විශේෂ සංඥා ක්‍රම භාවිතා කරනවා. මිනිසුන් පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා විවිධ සන්නිවේදන ක්‍රම භාවිත කරනවා. ඒ වගේම කපුටන් ද උන්ගේ සමීපතමින් සමග පණිවිඩ හුවමාරු කර ගැනීම සඳහා විවිධ සංඥා ක්‍රම භාවිතා කරන බව අනාවරණය කරගෙන තිබෙනවා. ඒ වියානා විශ්වවිද්‍යාලයේ තෝමස් බර්ග්නායර් නම් ජීව විද්‍යාඥයයි. ඔහු පවසන්නේ කපුටන් එම සංඥා ලබා දීමට සිය හොටේ භාවිතා කරන බවයි. එවැනි සංඥා ක්‍රම 38ක් පමණ පවතින බවට බර්ග්නායර් අනුමාන කරනවා. ඒ අතුරින් සංඥා වැඩි ප්‍රමාණයක් විරුද්ධ ලිංගිකයන් අතර සංවේදන කටයුතු සඳහා භාවිතා කරන බව බර්ග්නායර් පවසා සිටිනවා. එක් කපුටෙකුට අනතුරක් සිදු වුණු විට අනිත් කපුටන් ඉතාමත් ඉක්මනින් එම ස්ථානය වෙත ළඟා වෙන්නේ එම සංඥා ක්‍රමය නිසායි. ඒ වගේම කපුටන් සිය විරුද්ධ ලිංගිකයන්ට ඇති කැමැත්ත ප්‍රකාශ කිරීමට පව විශේෂ සංඥා ක්‍රම තිබෙන බව ඔහු පවසනවා. එයින් පැහැදිලි වන්නේ කපුටන් සංඥා හඳුනා ගැනීමට ඉහළ හැකියාවක් තිබෙන බවයි. කපුටන් තම ආත්මාර්ථකාමී මිතුරන් කොන් කරයි. වියානා විශ්වවිද්‍යාලයේ පර්යේෂක කණ්ඩායමක් 2015 වසරේදී කපුටන් යොදාගෙන අපූරු පර්යේෂණයක් සිදු කළා. එම පර්යේෂණයේ ආරම්භයේදී කපුටන් සියලු දෙනා හොඳින් ඉඳ තිබෙන බිම් ප්‍රදේශයක රැඳවුවා. ඉන්පසු සෑම කපුටෙකුටම චීස් කැබැල්ල බැගින් ලබා දුන්නා. එම චීස් කැබලි සියල්ල ප්‍රමාණයෙන් එක සමාන වුණා. එලෙස ලබා දුන් චීස් කැබලි කපුටන් ආහාරයට ගැනීමට පටන් ගැනීමත් සමගම අපූරු දෙයක් දැකන්නට ලැබුණා. ඒ සමහර කපුටන් ඉක්මනින්ම සිය චීස් කැබැල්ල කා අවසන් කොට අනිකුත් කපුටන්ගේ චීස් කැබලි වලින් කොටසක්ද කෑමට මාළමරණ ආකාරයයි. එසේ හැසිරුණු කපුටන් දෙදෙනෙකු පමණ එම කාණ්ඩයේ සිටින බව දැක ගන්න ලැබුණා. ඉන් අනතුරු එහි සිටි කපුටන් චීස් හොරෙන් කෑමට උත්සාහ කළ කපුටන් දෙදෙනා සමග කිසිදු සන්නිවේදනයක් නොකරන ආකාරය නිරීක්ෂණය කරන්න ලැබුණා.
එම නිරීක්ෂණය මගින් පරේක්ෂක කණ්ඩායම එළඹුණ නිගමනය වූයේ කපිටන් ඕන් වටා සිටින ආත්මාර්ථකාමී මිතුරන් සමගින් කිසිදු ගනුදෙනුවක් නොකරන බවයි।